Hi, මම වගිෂ සල්ගත්. ඉතින් ඔන්න මම අද එකතුලා ඉන්නේ call a friend segment එකත් එක්ක. ඉතින් බලමු අද මගේ phone එක ගැන මම ඔයාලට මොනවද කියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මම ලෑස්ති. එහෙනම් ඔයා ලෑස්තිනේ ඔයාගේ phone එක අපිට පෙන්නන්න. එහෙනම් මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නය. ඉස්සෙල්ලම කියන්නකෝ ඔයා use කරන phone එක මොකක්ද කියලා. මම use කරන්නේ Poco X3 NFC කියන phone එක. ඉතින් මේක තමයි මම දැන්ට use කරන්නේ. Phone එකේ wallpaper එකට දාලා තියෙන photo එක මොකක්ද? फोन के वॉलपेपर का मेक फोन गैलरी के फोटोज की या किधर दिए ना थे फोटोज मगे उसको मैं देने टा दिए ना वाह तुंदास हारसी असुए का गैलरी के दिए ना आसम फोटो एक मुकद्दे आसम एक देने टा आसा मेक टा वह गत्त कैतम सेल्फी एक मुकद्दे එහෙම selfies මන් තියාගන්නේ delete කරලා දානවා. ඔයා අන්තිමට ගත්ත photo එක මොකද්ද? අන්තිමටම මම ගත්තා දිවිතුරා shoot කරද්දී අපේ සූර්ය අයියත් එක්ක ඉන්න photo එකක්. ඒක තමයි මං ගත්තේ. මේක. ඔයා ගත්ත sexyම photo එක මොකද්ද? ගොඩක් වෙලාවට සෙක්සි මේව ගන්නේ නැහැ. හැබැයි ළඟදී මම එකක් නිකන් ලාවට ගත්තා. මේක. අපිට කියන්නකෝ ඔයාලට වැඩිපුරම කෝල් කරන කෙනා කවුද කියලා. වැඩිපුරම කෝල් කරන්නේ දැන් මේ දවස් ටිකෙන් නම් එහෙම කවුරුත් ලොකුට නැහැ. හැබැයි මම දැන් වැඩත් එක්ක කලින් දවස්වල නම් මගේ හොඳම අක්කි කෙනෙක් ඉන්නවා මගේ හොඳම යාළුවෙක් දුල්ෂාරා කියලා. ඉතින් අක්කි තමයි මට කතා කරන්නේ. වාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධම කෙනා කවුද? අන්තිමටම කෝල් කරේ ෂනු අක්කිට. මම මේ ප්‍රෝග්‍රෑම් එකට නුදේ මම අර කෝල් කරා. ඉතින් වැඩිපුරම යූස් කරන ඇප් එක මොකද්ද? වැඩිපුරම මම යූස් කරන්නේ Instagram. ඔයා ෆෝන් එකෙන් වැඩිපුරම කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? එහෙම කවුරුත් නැහැ. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකද්ද? වැඩිපුරම මම ප්ලේ කරන්නේ තිනෝ ස්කයි කියලා පොඩි ගේම් එකක්. ඒක තමයි මම ප්ලේ කරන්නේ. සවුන්ඩ් එක යන්නේ ඒකේ. ඒ ගේම් එක තමයි මම ප්ලේ කරන්නේ ස්කයි. අන්තිමට Google search කරේ මොනවද? අන්තිමටම Google search කරේ මම අවසන් සටනේ මේ ලිරික් search කරා මම. මම හිටපු song එකේම අවසන් සටන. ඒක. හොඳයි. දැන් ඔයාට තියෙන්නේ call a friend අවස්ථාව. ඔයා කාටද කතා කරන්නේ? මං call කරනවා විරාජ් අයියට අපේ නාඩගම් කාර්යයේකේ. එහෙනම් දැන් ඔයාට අවස්ථාව තියෙනවා තප්පර 30ක් ඇතුළත. එයාව සම්බන්ධ කරගෙන ඔයා වෙනුවෙන් සින්දුවක කොටසක් ගායනා කරව ගන්න. Okay? Ready? 1 2 3 dial. हेलो विराज आइए मैं आने मंद में इन्ने मैं कॉल फ्रेंड सेगमेंट के यार चैनल सी ए के मैं मटर चैलेंज का तीन वा ओया गेंग सिंधु का कोटसा गायना कर गन आने टक गल पड़ी कोटसा किया ना को सिंधु उन्हें हरी का कमन है हमें जी मैं हम दम वगे की ना ओए सिंधु पड़ी क्या लग किया ना नंगे जी मेरे हरी है या अयो मैं अत्तर में मैं बाइट टेन में अत्तर में प्रोग्राम में नहीं प्रोग्राम में क्या हरी हरी अच्छा मुंह किया ना को अपने गुंगलट इधर भी मोहक इधर लगाने पटलायम आए
තැන්ක් යූ මේ තව තිනවා මේ channel C family එකේ ආයත දැනගන්න ඕනේලු ඔයා වෙනුවෙන් මම කරපු ලොකුම දේ මොකද්ද කියලා ආ මම කරපු ලොකුම දේ ඔව් මම ආ වෙනුවෙන් මොකද්ද කරපු ලොකුම දේ බලන්න මම එක දවසක් මට මතකයි මොකක් හරි මං කරත් දැරදි දෙයක් කරන්න යද්දි මට හරි මේ ආදරෙන් කියලා දුන්නා මේ අයියෝ ඔක කරත් මේ වගේ දෙයක් වෙයිනේ වගේ එක ඒක තමයි ඉතින් මගේ කරා කරපු මේ ලොකුම දේ ඉතින් ඇත්තට මේක මං කරාන එක ලොකු වැරද්දක් වෙනවා ඉතින් ඒ දේ මට පෙන්ලා දුන්නා හරි ඒ වගේම ආයෙ තිනවා අන්තිම ප්‍රශ්නේ මට රුපියල් මිලියනයක් හම්බ වුණොත් ඔයා වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ මට රුපියල් මිලියනයක් හම්බ වුණොත් මං වෙනුවෙන් කරන්න ඕනේ මං වෙනුවෙන් කරන්න ඕනේ නේද ආ මම කරන්න ඕනේ මිලියනේ මං වෙනුවෙන් එනේ නිකන් නාස්ති කරගන්නේ නැතුව මේ මිලියනෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනවත් වැඩේ ගන්න කියලා ඉල්ලනවා හරි අයියා එහෙනම් thank you so much මේ මං ඔයාලට පස්සේ කෝල් එකක් දෙන්නම් එහෙනම් thank you bye හරි bye වා අන්තිමට මැසේජ් කරේ කාටද අන්තිමටම මම මැසේජ් කරේ ජනිත් තිද්දමල්ගොඩ අයියට ඒක තියෙන්නේ එයාලා තිබ්බා මේ කව එකක් ගැන ඉතින් මං කිව්වා තව තුනක් රිලීස් වෙන්න තියෙනවා කොවිඩ් නිසා බැරි වුණා කියලා ඒක තමයි නේ ඔයාගේ ෆෝන් එකට ආපු මතක හිටිනම මැසේජ් එක මොකද්ද මතක හිටින මැසේජස් එහෙම කියන්නේ ගොඩක් මම එහෙම දන්නේ නැහැ බට් මං අර කැරක්ටර්ස් කරද්දි මට කැරක්ටර් එකක් ආවා කියලා මැසේජ් එකක් ආවා මේක පොඩ්ඩක් මතක හිටිනා ඔයාට අන්තිමට මිස් වෙච්ච කෝල් එක කාගෙන්ද අන්තිමට මිස් වුනේ මගේ දිවිතුරායකේ ප්‍රොඩක්ෂන් එකේ අයියා කෙනෙක් ඉන්නවා සුරාජ් කියලා ඉතින් මට ඒ කෝල් එක අන්සර් කරන්න බැරි වුණා ඔයා කැමතිද ඔයාට ආපු අන්තිම මැසේජ් එක කියවන්න මට ආපු අන්තිම මැසේජ් එක මට ආපු අන්තිම මැසේජ් එක සාරංග අයියාගෙන් ආවේ අපි වැඩක් කරනවා ඒකට එයා හවසට මීටින් එකක් දානවා මම ටයිම් එක අහලා තිබ්බා එයා 6 pm කියලා එකට කිව්වා අන්තිමට ආපු සින්දුව මොකද්ද අන්තිමටම ඇහුවේ මම කරපු කවර් song එකක් මං කියන්නේ උදේ එන ගමන් නිකන් අහහාවා ඒක මම ප්ලේ කරන්නම් මෙන්න මේක ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එක බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එකද බලන්නේ මං කැමති දීපිකා පදුකෝන්ගේ ෆෝන් එක බලන්න ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකද්ද ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදු මම මේක මේ ෂූටින් වලදී කියන්නේ මම කලින් වැඩකදී මම මේක මේ වැවක් අයිනේ තියලා ගියා මට අමතක වෙලා ඉතින් මං හිතුවේ ඒක වැවට වැටලා වෙන්නේ නැති කියලා හැබැයි හොඳලාට තිබ්බා ගල ගාව හොඳයි අද අපිත් එක්ක කෝල් ෆ්‍රෙන්ඩ් සෙග්මන්ට් එකට එකතු වෙලා ඔයාගේ ෆෝන් එකේ දේවල් ඔයාගේ ෆෑන්ස්ලා වෙනුවෙන් අපිත් එක්ක ෂෙයා කරගත්තට ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම බොහොම ස්තුතියි මට මේ සෙග්මන්ට් එකට කතා කරාට. ඉතින් මං වගේම තව සෙලිබ්‍රිටීස්ලාගේ ෆෝන් එකේ මොනවද තියෙනක දැනගන්න ඔයාලා ආස නම් channel C එකත් එක්ක දිගටම එකතු වෙන්න.